ස්ක රදදින හර සබන්යෙන් ව්‍යාත් බදවිදන් මහතා සැපිටත් අ නඟගුවට ගැනුනේ මෙම වසේ අප්‍රේල් දාහත්තර වවෙනිතයි. පස්කු ප්‍රහරයට සබදධ බෝම් කරයකු සමග ේඩු සබධතා පැත්තු බට එම ෝම් කරු ෝම්බේ ප ර ට සසන්න කාේදී. ්‍රසිද්ද හොට ේකද රියාත් බදයදිින් මතා හා එකට සිට සාකච්ඡා කර ඇති බවත් පොලිසිය සඳහන් කලා. එමෙන්ම සුපසාධන සමිති සමාකම් ඇතිකර, බෝම්බකරුවන් සමග එම සමාකම් වල නිලතර ධරමින් කටයුතු කර ඇති බවටත්, අදල්ල සමකම් වල බොම්බකරුවන් මුදල් යෝජනය කරඇ බවටත් ර්‍යත් දයවිදන්ට චෝදනා එල්ලබී තිබුණා. බස් පහකට පසු ර්‍යයාත් බදදීින් මතා මෙසේ නිදහස් කෙරුණේ ඔහුට එෙහි චෝදනා ඔප්පකිරීමට ප්‍රමාණවත්සාක්ෂීන් නොැතිවීමෙන් බවයි පොලීසිය සඳහන් කරේ. ර මු පස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමාර්ශන කටයුතු සිද්දලලා මහස පහක් පමන ඕහු රඳවා ගෙන. ඔහුට අදාලව තියන චෝදනා සම්බන්ධයෙන් සිදුකරලද විර්ශනවලදී තදදුරට ඕට නඩ පැවරට තරම් ප්‍රමාණවත් සාක්්‍රය අවරනය ව ොමැති බෑන් දැටවූ මුදදාහරලා තියවා සිදුකරලද විර්ශනෝල ප්‍රතිඵලයක. එඒහිත් මේ සම්බන්ධයෙන් විශේෂ මධ්‍යහමුවක් පවත්තුමින් අග රද ගුරතුමන් සඳහන් කළ බෙවන් අදහස. මරණයට පත්තු ඇගේ ගෙවල්වෙලාය හා අ්භාගාත වී ඇඳංගුඩ දුක්විඳන ජනතාවට පොරොන්දුූ යුක්තිය සාධාරණය හා මෙම ිලේච්ච ප්‍රහාරේ මොලකරුවන් සොයාගැනීම සම්බන්ධ සමස්ත ක්‍රියාභාමය විනිවිධ භාාවෙන් සහා පක්ෂපාතීව සිදුවීම ඉතා වැදගත් දෙයක් බවට අපි සලකනෝ. පාස්කු දින ප්‍රහාරේ විින්දිතයන් අතර ඇතිවෙලාතියෙන මේ කණගාටුදායක හා අවාසනාවන්ත තත්ත්වය. සම්බන්ධයෙන් ඒ අය දැඩි කැලඹීමකට සහ දැඩි වේදනාවකට පත්වී සිටිනවා. එඒය නිසා මේ සම්බන්ධව අපේ කතෝලීක මන්ත්‍රීවරු ඇමතිවරු විතරක් නෙමෙයි අනිකුත් අය රටේ සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින හැම කෙනෙක් මේ ගැන කටයුතු කළයුතුයි කියලා මම විශවාස කරනු. මෙතනදී මොකක්ද සිදනය කියන එක ගැන පරීක්ෂණයක් පවත්වන්. ඇයි මේ මාස පහකට ඉස්සල්ලා ත්‍රස්තවාද කණ්ඩෑම. ගණු දෙන්නුෙරුවයි කියලා එගොල්ලොත් එක්ක සාච්ඡා පැවැවත්තුවයි කියලා කියාපු කෙනෙ එක පාර කිසිම වරදක් නොකරයි කියලා නිදහස් වනේ. කියෙනෙ ගැන අපේ හිත ඇතුළේ ලොකු ප්‍රශ්නයක් මතුව වෙනවා. එනිසා මේ ගැන මං මගේ විරෝධයක් කනස්සල්ලත් ම ප්‍රකාශ කර සිටිනවා.